Hello guys, welcome back to my YouTube channel. ఉన్నది దవసన చుట్టాక్ విశేషాయి అది తమై మగే క్యాంపస్ కి పలవెని దవస అండ్ మగే బోడి మీద పలవెని దవస. అద వీడియో ఎక నన్ చుట్టాక్ ఇతర పర్ఫెక్ట్ నతు ఏతి మకద మట గోడాక్ దేవల్ వీడియో కరగన్న మిస్ ఉనా మకద మన్ తనియెన్ గెవన పలవెని దవసని మెహ. ఇతిన్ ఏ నిసా మై వీడియో కే చుట్టాక్ అడు పాడు ఏతి ఇస్సరహట గేన వీడియోస్ మీట డ లస్సంట గేన ప్రామిస్ ఎనో. నగిట్ట కమన్ వశకక్ దాగిన క్యాంపస్ ఎకట యాన్న లాస్తి ఉనా. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පරණයි නම් දන්නවා මම දැන් කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා. මම ඉස්සෙල්ලා දැන් videos කරේ නුවරළේ ඉඳන්. ඉතින් මේ දවස්වල මම මගේ campus එකට යන්නේ නුවර දුර වැඩි හින්දා මෙහෙ බෝඩිමක නැවතිලා තමයි ඉන්නේ. ඉතින් අද තමයි බෝඩිමේ ඉන්න පළවෙනි දවස. ඉතින් මට චොට්ටක් නිදිමරලා වගේ පේනවා. ඉතින් මොකද මට ඊයේ නින්ද ගියේ නැහැ. මෙහෙ රස්නේ මට තාම හුරු නැහැ. ගොඩක් අය කියලා තිබ්බා නුවර රස්නේ නැහැ කියලා. හැබැයි නුවරළේ ඉන්න අපිට චොට්ටක් නුවරත් රස්නේ. ඉතින් මේ දවස්වල චොට්ටක් ඒ දේශගුණයට මම හුරු වෙලා ඉන්නේ. මම ඇඳගෙන යන්න හැදුවේ මේ ඩ්‍රෙස් එක. හැබැයි මගේ කොන්නේ තෙත හින්දා මේක චුට්ටක් තෙමුණා. ඉතින් ඒ නිසා යන්න කලින් ඇඳුම් මාරු කරලා තමයි ගියේ. ඊට පස්සේ මම උදේ 8:00 අපේ කැම්පස් එකට ආවා. මම ICBT ගේ තමයි මගේ ඩිග්‍රී එක කරන්නේ. ඒ දේවල් ගැන විස්තර මම වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. ඔයාලට කැම්පස් එකේ ඩීටේල්ස් ඕන නම් ඉතින් අද මම ෂෝට් වීඩියෝ එකක් කරේ. මොකද පළවෙනි දවසේ ඉඳන් මට ගොඩක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේක තමයි මම අන්තිමට ඇඳන්ගේ අවුට්ෆිට් එක. අපිට 9:00 ඉඳන් 10:00 අමාරු විතර වෙනකම් පළවෙනි ලෙක්චර් එක තිබුණා. ඉතින් ඒක ඉවර වෙලා අපි චුට්ටක් කැම්පස් එක වටේ ඇවිදින්න ආවා. අද චුට්ටක් පළවෙනි දවස නිසා මම ගොඩාක් දේවල් වීඩියෝ කරේ නෑ. ඉතින් කැම්පස් එකේ ටුවර් එකක් මම පස්සේ දවසේ ගෙනත් දෙන්නම්. මේ ඉන්නේ අපේ සෙට් එක. ඉතින් මෙයාලා චුට්ටක් ලැජ්ජයි. මොකද අපිත් හම්බෙලා තාම එක දවසයිනේ. ටී බ්‍රේක් එක ඉවර වෙලා අපිට ආයෙත් 11:00 දවල් ලෙක්චර්ස් පටන් ගත්තා. අපේ බැච් එකේ ක්‍රවුඩ් එක වැඩි හින්දා අපිට තාම ඔඩිටෝරියම් එකේ තමයි ලෙක්චර්ස් තිබුණේ. තාම ලෙක්චර් හෝල් එකට අපි එක්කන් ගියේ නැහැ. මට තාම අනිත් ළමයි ඉන්න තැන වීඩියෝ කරන්න චුට්ටක් ලැජ්ජ හිතුණා. මම අපේ යාළුවෝ සෙට් එකේ ඉන්න තැන විතරයි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ. කොහොමත් තව සතියක් විතර ගියාම කැම්පස් එක අපිට හුරු වෙනවා. ඉතින් එතකොට තව ලස්සන වීඩියෝස් ගේන්නම්. ලෙක්චර්ස් ඉවරලා අපි ඊට පැත්තේ තියෙන තිලකවර්ධනක පැත්තට ආවා. ආවට වැඩක් නැහැ. ඇත්තටම හැරිලා ආවා. මොකද ගොඩාක් සෙනඟ මේ මදිවට තිබ්බ ඇඳුනුත් ඔක්කොම තේරිලා තේරිලා හරිය නිකක් ඉතිරි වෙලා තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා ගියේ ගමන් එකෙන් එළියට ආවා. ඊට පස්සේ KCC එක පැත්තට ආවා. මම තාම තනියෙන් බස් වල යන්න දන්නේ නැහැ. වැඩියෙන් මන් නුවර බස් ගැන දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මාව එක්කන් යන්න මගේ යාළුවෝ ටික ඇවිත් තිබ්බා. එයාලත් එක්ක චුට්ටක් නුවර රවුමක් දාලම ගෙදර ගියා. ඊට පස්සේ අපි දල්දා මාලිගාව පැත්තේ ආවා. දල්දා මාලිගාවේ නම් සෙනඟ හිටියේ නැහැ. අපි තව කීප දෙනෙක් විතරයි හිටියේ. මොකද මේ දවස්වල හැමෝගෙම අවදානම තියෙන ඇඳුම් ගන්න සීයෙන්. ඉතින් රෙදි කඩවල නම් මිනිස්සු පිරිලා. දල්දා මාලිගාවේ නම් හරිම පොඩි ක්‍රවුඩ් එකයි හිටියේ. ඉතින් ඒ නිසා අපි ගොඩාක් වෙලා එකසට වෙලා හිටියා.
ඊට පස්සේ අපි දවල්ට කන්න පීසා හට් එක පැත්තට ආවා. ඊට පස්සේ අපේ වඩ එක ගේනකම් මෙතන පැයක් විතර ඉඳගෙන හිටියා. ඊට පස්සේ හවස්සට වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන යාළුවෝ මාවත් බෝරිමට දාගෙනම ගෙදර ගියා. කේසිසිගේ නික්නෙක් එකට මං හැමදාම වගේ කේසිසිකට ගියොත් යනවා. ඉතින් මගේ මේකප් අයිටම්ස් වගේ කිවලට තිබුණා. ඉතින් ඒ ටික ගන්න ගියේ. මගේ කම්පැක්ට් පවුඩර් එක මගේ අතින් බිම වැටලා කැඩුනා. ඉතින් ඒ නිසා මේක ගත්තේ. මේක රුපියල් 1400 ගණක් විතර වුණේ. මට හොඳ ෆවුන්ඩේෂන් එකක් ගන්න ඕනිකම තිබුණා. ඉතින් මේක ගෝල්ඩන් රෝස් එකේ. මේක කන්සීල් එකයි ෆවුන්ඩේෂන් එකයි දෙකම තියෙනවා. මේක ගොඩක් ක්වොලිටි. ඉතින් මේක රුපියල් 5800ක් වගේ වුණා. ෆේෂල් හෙයා රිමූව් කරන්න මේ චුටි රේසස් තුන තැරගෙනම ආවා. ඊට පස්සේ අපි හැමම ෆැෂන් ඒජ් එකට ගියා. අතට මම ෆැෂන් ඒජ් එක හොයාගෙනම ගියේ. මේ දවස්වල TikTok එකේම ගොඩක් ට්‍රෙන්ඩිනේ 50%ක් ඩිස්කවුන්ට් දෙනවා හැම අඳුමකටම 50%ක් ගාන අඩු කරනවා කියලා. ගියාට පස්සේ තමයි තේරුණේ එක කොච්චර ලොකු බොරුවක්ද කියලා. රුපියල් 1500 වගේ තියෙන ඇඳුමේ රුපියල් 4000ක් විතර ගහලා 50%ක් අඩු කරනවා කියලා එක 2000ට විතර දෙනවා. ඉතින් එයාලා ඒ ඇඳුම් වල ටැග් එක කපලා දෙන්නේ. අපිට ආයේ මාරු කරන්නත් බෑ. ටැග් එක කපලම තමයි අපිට ඇඳුම දුන්නේ. අතට මම ඒ දේ කලින් දැනන් හිටියා නම් ඔකට යන්නේත් නෑ. මම මේ ටොප් එකම වෙන ෂොප් එකක දැක්ක රුපියල් 1500 ගාන ඉතින් අපරාදී ගියේ කියලා හිතුණා. ආයේ නම් යන්නේ නැහැ. මේ ටොප් එක යාලා මට 2100කට තමයි දාලා දුන්නේ. ඉතින් මම වෙන තැනක ඊයේ දැක්කා මේක 1500 ගානකට තියෙනවා. මේක රුපියල් 1900ක් වුණා. වෙන තැන්වල නම් කොහොමද කියන දන්නේ නැහැ. මොකද මම මේ විදිහකක් වෙන ෂොප් වල දැකලා තිබ්බේ නැහැ. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන මගේ ඊවෙනින් රුටින් එක පටන් ගත්තා. ඊට පස්සේ හවස මට මගේ පාසල් වගේක් හම්බුණා. ඉතින් අපි ඒ වගේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඒ වගේම ගොඩාක් අය මට gift වල තිබ්බ අපේ ගෙදර address එකට. ඉතින් මම හෙට ගෙදර යනවා. ඉතින් එතකොට මම ඔයාලට video එකක් ගේන්නම් ඒ දේවල් ගැන. පළවෙනි කී තිබුණේ මම order කරපු මගේ laminate book covers ටික. මම මේක කලිනුත් මේ page එකේ mode කරා. ඉතින් මට තව එකක් ඕනි වෙලා තිබුණා. ඉතින් ඒ හින්දා ආයෙත් order එකක් දැම්මා. මේක CR cover size laminate cover. ඉතින් ඔයාලටත් ඔයාලගේ ලියන පොත් ලස්සනට හදා ගන්න ඕන නම් මේ page එකට ගිහිල්ලා මේව order කරන්න පුළුවන්. Video එකේ description එකේ මේ හැම page එකකම details මම දාලා තියෙනවා. මම order කළේ නම් cover set එක විතරයි. මේක මට free gift එකක් විදිහට තමයි වල තියෙන්නේ. ඕ ගොඩක් දේවල් තියෙන අපි බලමු මොනවාද ඒ දේවල් කියලා. මේ තියෙන්නේ cute me cute cutter එකක්. ඉතින් thank you so much මේක මට එවුවට. මේ තියෙන්නේ cute me cute eraser set එකක්. ඉතින් ඒකත් මම හරිම ආසයි. thank you so much. ඒ වගේම තව cute pens ගොඩාක් එවලා තියෙනවා. ඉතින් thank you so much මේ ටික එවුවට. ඔයාලට මේ දේවල් ඕන නම් මේ video එකේ description එක check කරන්න. මම ඒකට මේ page එකේ details දාලා තියෙනවා. එහෙනම් දැන් බලමු අනිත් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ තේරි මම pink petals එකෙන් order කරපු අනිත් items ටික. ඇත්තටම එක ළඟදී පටන් ගත්ත small business එකක්. ඒකේ ගොඩාක් item තියෙනවා විශේෂයෙන් girls ලට. hostel එකට ඕනි වෙයි කියලා මම මේ wash bag එක order කරා. ඉතින් ඒක තමයි මේකේ මේ තියෙන්නේ. ඒ වගේම මට ගොඩාක් දේවල් free items විදියට එවලා තියෙනවා. අපි ඒ දේවල් ටිකත් බලමු.
මගේ මේකප් අයිටම්ස් දාගන්න මම මේ විදිහ බොෂ් බෑග් එකක් හොය හොය හිටි වයිට් කලර් එකෙන් ඔන්න ඒක තමයි මේ තියෙන ඇත්තටම ගොඩක් ක්වොලිටි හිතුවට වඩා ඕලටත් මේ අයිටම්ස් ගන්න ඕන නම් මේ පේජ් එකට ගිහින් බලන්න මම මේ හැම පේජ් එකකම ඩීටේල්ස් වීඩියෝගේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියෙනවා මේක තමයි මම මෙතනින් ආසම අයිටම් එක මේ වගේ ස්ක්‍රන්චිස් හොයනට මේ පේජ් එකෙන් ඒ දේවලුත් ගන්න පුළුවන් මේ තියෙන cute cute hair pins collection එක කොරට මේ දෙවලුත් මේ page එකෙන් ගන්න පුළුවන් video එකේ description එකේ මම මේ හැම page එකකම details දාලා තියෙන ඕනියට ගිහින් ඒකෙන් check කරන්න පුළුවන් ඒ වගේම තව ලස්සන free gift එකක් විදියට මේ cute sticker set එක ඒවලා දෙන තින් thank you so much මේ ඔක්කොටම ඔයාලටත් මේ items ගන්න ඕන නම් video එකේ description එකේ මේ page එකේ details මම දාලා තියෙනවා දැන් වෙලාව හවස 6ටත් ළඟයි මම දැන් මගේ නයිට් ස්ටඩි රුටින් එක ලෑස්ති වෙන්නේ බොඩිමට ආවත් හරි මට ඉමගේ ඉංග්‍රීසි කෝස් එකේ රෙකෝඩින් මුකුත් බලන්න උනේ නැහැ මොකද මගේ රවුටරේ ප්‍රශ්නයක් නිසා ඒක හදාගන්න කම මට ඔන්ලයින් ක්ලාස් වලට ජොයින් වෙන්න බැරි වුණා දැන් තමයි ඒක හදාගත්තේ මට දැන් රෙකෝඩින් ගොඩක් ගොඩ ගහලා තියෙනවා බලන්න අපි ඒ ටික බලන්න දැන් පටන් ගමු මම කරන මේ ඉංග්‍රීසි කෝස් එක ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මගේ channel එකේ කලින් ඉඳන් හිටපු කට්ටිය නම් ඒක මේ වෙනකොට බලලා ඇත්තේ. මගේ channel එකට ළඟදී එකතු වුණ අලුතෙන් එකතු වුණ කට්ටිය ඉන්නවා නම් ඔයා මේ දස්වල ඉංග්‍රීසි කෝස් එක ගැන විස්තර හොයනවා නම් ඔයාලට මම ඒ විස්තර ටික කෙටියෙන් මේ වීඩියෝ එකට දාන්නම්. Certificate awarding ceremony 2024 සමගින් මම සමගින් එකතු වෙලා ඉන්නවා මේ නෞකාවේ නියමුවා විදිහට අපි හඳුනා ගන්න ආදරණීය සංසර් සංවිෂණ ඉංග්‍රීසි පාඨමාලාවේ නිර්මාතෘතුමන් ඔහු ඉතින් ආදරණීය සංසර් මේ වෙනකොට ලංකාවේ දුවා දරුවන්ගේ ජීවිත ගණනාවක් වෙනස් කරපු හරි අපූර්ව ඉගැන්වීම් ක්‍රියාවලියක් තුළින් ළමයින්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුම ලබා දෙන ගුරුවරයෙක් විදිහට රටේම දුවා දරුවන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙලා හමාරයි ඇත්තටම සාම්ප්‍රදායික කලාවෙන් ඔබට ගිහිල්ලා කරන විප්ලවීය වෙනසක් තමයි සම්විසන් පාඨමාලාවේ අපි කරන්නේ. අපි හැමදාමත් කියනවා වෙනසක් කරලා ලංකා පුරා මේ වෙද්දි දහස් ගණනක් සම්බන්ධ වෙන දරුවෝ ඔන්ලයින් ක්ලාස් එකේ එයාලගේ ඉංග්‍රීසි කතා කිරීමේ සිහිනය සබෑ කරගන්න. ඔයා හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න තැනක් හොයනවා නම් එහෙමත් නැත්නම් ස්පෝකන් ඉංග්‍රීසි හදා ගන්න ඕනි කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා කැම්පස් යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉංග්‍රීසි හරියට හදා ගන්න බැරුව හිතෙන් දුක් වෙන කෙනෙක් නම් මේක තමයි ඔයාලට ගැලපෙන තැන. මම මේ කෝස් එකේ මාර්තු බැච් එකේ ඉන්නේ. ඔයාලට අලුත් බැච් එකට ජොයින් වෙන්න පුළුවන් මේ අප්‍රේල් 20 මේස වගේ අලුත් බැච් එක පටන් ගන්නවා. ඉතින් තාමත් ජොයින් වෙන්නේ නැති කෙනෙක් ඉන්නෝ නම් ඔයාලට අප්‍රේල් බැච් එකට ජොයින් වෙන්න පුළුවන්. මම ඒ ඩීටේල්ස් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියන්නම්. කෝස් එකේ පළවෙනි දවස් දෙකම ෆ්‍රී තියෙන්නේ. ඔයාලට ඇවිල්ලා බලලා හොඳයි නම් ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි මුලින් ඉඳන් හරියට ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නෝ නම් ස්පෝකන් ඉංග්‍රීසි හදා ගන්න කැමති කෙනෙක් ඉන්නෝ නම් මේකට අනිවාර්යයෙන්ම ජොයින් වෙලා බලන්න. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ සර්ගේ ඩීටේල්ස් දාලා තියෙනවා. මට දවස් 3ක විතර රෙකෝඩින් ගොඩක් ගොඩ ගහලා තියෙනවා. ඉතින් ඒ ටික බලලා ඉක්මනට නිදා ගන්න ඕනේ. මොකද මට හෙටත් ලෙක්චර්ස් තියෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන දවසක වීඩියෝ එකක් ඉක්මනටම හම්බෙමු.